चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स न भजे पापके मित्ते न भजे पुरिसाधमे भजेत मित्ते कल्याणे भजेत पुरिसुत्तमेति धर्मश्रवणाभिलाषी सदहवत् पिन्नुतुनि पिन्नुतियनि मे अवस्थावेदी कल्याण मित्र संपत्ति पिलिबंदव ධර්මානුශාසනාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ ධර්මානුශාසනාවට මනවින් සවන් දීමෙන් පහළ කරගන්නා පින් බලයේ හේතු කොටගෙන රත්නත්‍රය ආශිර්වාදයේ හේතු කොටගෙන ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටමත් සසර ගමන සුවපත් වේවා සංසාර දුකින් මිදී ලබන උතුම් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව තුල ඊටමත් අගය කරපු කාරණාවක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක අවස්ථාවකදී බුද්ධෝපස්ථායක ආනන්ද හාමුදුරුවන් වහන්සේත් ලෞතර බුදුරජාණන් වහන්සේත් සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවකදී ආනන්ද හාමුදුරුව සඳහන් කළා බුදුරජාණන් වහන්සේට මට වැටහෙන මට අවබෝධ වෙන ආකාරය අනුව මේ බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම කල්යාණ මිත්‍ර සේවනයේ මත පදනම් වෙලා තියෙනවා කියලා මට වැටහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණය ප්‍රතික්ෂේප කළා. ආනන්ද, ඒක එහෙම නෙමෙයි. මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනය මත කියලා. ඒ කාරණෙන් අපිට පේනවා කල්යාණ මිත්‍රත්වය බුදුදහම තුළ කොච්චර ඇගයීමකට ලක් වී තිබෙනවාද කියන බව. බෞද්ධයන් වශයෙන් අපි පින්කමක් සිදු කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරලා මීගේ ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කරලා සියලු සත්වයාට පින් අනුමෝදන් කරලා තමන්ගේ ප්‍රාර්ථනාවක් සඳහා මේ පින යොමු කරගන්නවා. ඒ සඳහා අපි භාවිත කරන ගාථාවක් තියෙනවා. ඒ ගාථාව තමයි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ සිදු කරගන්නා ලද පින්කමේ බලයෙන් මට නිවන් දක්නාතෙන් බාලයන්ගේ අසත්පුරුෂයන්ගේ පාප මිත්‍රයන්ගේ ආශ්‍රයක් නොවේවා. සතං සත්පුරුෂයන්ගේ උතුම් මිත්‍රයන්ගේ ආශ්‍රය සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් සමහර අය එහි අර්ථය තේරුම් අරගන්නේ නැහැ. ගාථාව කියනවා පමණයි. ඒ අර්ථය තමයි සසර වසනතාකල් පාප මිත්‍ර ආශ්‍රයක් නොලැබේවා කල්යාණ මිත්‍රයන්ගේම ආශ්‍රය ලැබේවා කියන කාරණේ. පාපමිත්‍ර කල්යාණ මිත්‍ර කියන මේ වචන දෙක අනුව මේ ස්වභාවය ගැන කල්පනා කරලා බැලුවහම ඊටමත් කෙටියෙන් අපි සඳහන් කරනවා නම් පාපමිත්‍රය කියලා කියන්නේ අයහපත් දේ, වැරදි දේ, පහත් දේ ගැන හිතන එක්කෙනා. ඒ වගේම අයහපත් දේ, පහත් දේ කතා කරන එක්කෙනා. අයහපත් පහත් ක්‍රියාවල යෙදෙන එක්කෙනා පාපමිත්‍රයා වශයෙන් අපිට සඳහන් කළ හැකිව තිබෙනවා. කල්යාණ මිත්‍රයා කියලා සඳහන් කරන්නේ උසස් දේ ගැන හිතන, උසස් දේ කතා කරන, උසස් වැඩ කරන එක්කෙනා. නිවැරදි දේ හිතන,
නිවැරදි වචන කතා කරන නිවැරදි ක්‍රියා කරන පුද්ගලයා තමයි සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. තව විදිහකින් කියනවා නම් අපිරිසුදු අදහස් ඇති එක්කෙනා අපිරිසුදු වචන ඇති එක්කෙනා අපිරිසුදු ක්‍රියාවල යෙදෙන එක්කෙනා පාප මිත්‍රයෙක් වෙනවා. පිරිසුදු චේතනා තියෙනවා නම් පිරිසුදු වාක් කර්ම තියෙනවා නම් කතා කරනවා නම් පිරිසුදු කාය කර්ම නැත්නම් පිරිසුදු වැඩ කරනවා නම් එයා සත්පුරුෂයෙක් වෙනවා. ඒ නිසා මේ සත්පුරුෂ අසත්පුරුෂ පාප මිත්‍ර කල්යාණ මිත්‍ර සම්පත්තිය සේවනයේ පිළිබඳව සඳහන් කරනකොට අපි තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි තමන් කල්යාණ මිත්‍රයෙක්ද පාප මිත්‍රයෙක්ද තමා තුල කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ තියෙනවාද පාප මිත්‍රයාගේ ලක්ෂණ තියෙනවාද කියන කාරණා පිළිබඳව අවධානය යොමු කරගෙන තමන් තුල පාප මිත්‍රයන්ගේ ස්වභාවයන් තියෙනවා නම් ගතිගුණ තියෙනවා නම් ආකල්ප තියෙනවා නම් ඒවා ඉවත් කරගෙන තමන් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වීමට උත්සාහවන්ත වෙන්න අවශ්‍ය කරනවා. දෙවනුව අපි ඇසුරු නිසුරු කරන පුද්ගලයන් අතර අපි ඇසුරු කරන අය කල්යාණ මිත්‍රයන්ද පාප මිත්‍රයන්ද කියලා අවබෝධ කර ගැනීම වටිනවා. අපිට පුළුවන්කම තියෙනවා නම් කල්යාණ මිත්‍රයෙක් හැටියට පාප මිත්‍රයන් ඇසුරු කරලා ඔවුන්ගේ තිබෙන මේ දුර්ගුණ ඉවත් කරලා ඔහු කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා. නමුත් පාප මිත්‍රයන් ඇසුරට ගිහිල්ලා කල්යාණ මිත්‍රයෙක් වෙච්ච එක්කෙනා යහපත් එක්කෙනා අයහපත් පුද්ගලයෙක් වෙනවා නම් අසත්පුරුෂයෙක් වෙනවා නම් පාප මිත්‍රයෙක් වෙනවා නම් ඒක සුදුසුවන්නේ නැහැ. ඒ නිසා අපි ඇසුරට තෝරා ගැනීමේදී බෙහෙවින් කල්පනාකාරී වෙන්න ඕනේ. අපි ඇසුරු නිසුරු කරන පුද්ගලයන්ගේ ආකල්ප මොනවද? චර්යාව මොනවද? වාග් විලාසය කුමක්ද කියලා හොඳ අවධානයක් යොමු කර ගැනීම වටිනවා. වැඩිහිටියන් වශයෙන් දෙමව්පියන් හැටියට මේ කාරණය පිළිබඳව වඩා අවධානයක් යොමු කිරීම වටිනවා. තමන්ගේ දුවා දරුවන් මේ සමාජයේ නොඑක් නොඑක් අය ආශ්‍රය කරනවා. පාසල තුල තමන්ගේ හිතමිත්‍රාදීන් හැම දරුවෙකුටම වගේ ඉන්නවා. සමාජයේ තුල අසල්වාසීන් අතර තමන්ගේ දරුවන් ඇසුරු කරන මිතුරු මිත්‍රියන් ඉන්නවා. සමහර විට පුංචි දරුවෙකුට තේරුම් ගන්න අමාරුයි තමන් ඇසුරු කරන එක්කෙනා යහපත් කෙනෙක්ද අයහපත් කෙනෙක්ද. ඔහුගේ ඇසුරු තුලින් තමන්ට යහපතක් වෙයිද අයහපතක් වෙයිද කියන කාරණේ වටහා ගැනීමට දරුවන්ට ශක්තියක් නැති නිසා දෙමව්පියන් හැටියට වැඩිහිටියන් හැටියට ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. තමන්ගේ දරුවන් මේ ඇසුරු නිසුරු කරන්නේ ඔහුගේ ජීවිතේ යහපතක් වෙන කල්යාණ මිත්‍රයන්ද පාප මිත්‍රයන්ද කියන කාරණේ තේරුම් ගැනීම වැදගත් වෙනවා. මේ සඳහා දෙමව්පියන්ටත් දැනුමක් අවශ්‍යයි. තමන්ගේ ඇසුරට සුදුසු නුසුදුසු කල්යාණ මිත්‍රයන් පිළිබඳව පාප මිත්‍රයන් පිළිබඳව අවධානය යොමු කිරීමටත් තමන්ගේ දුවා දරුවන් ඇසුරු කරන මිත්‍රයන්ගේ ස්වභාවයේ තේරුම් අරගෙන පාප මිත්‍ර ආශ්‍රයෙන් දරුවන් මුදා ගැනීමටත් දරුවන් කල්යාණ මිත්‍ර ආශ්‍රයට යොමු කිරීමටත් මිතුරන් සහ පාප මිතුරන් හඳුනා ගැනීම පිළිබඳව වැඩිහිටියන්ට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ධර්ම දරුවන්ටත් ලබා දීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මිත්‍රත්වයේ පිළිබඳව සඳහන් කරපු කාරණා නොඑක් තැන්වල සඳහන් වෙලා තිබෙනවා. දේවතාවෙක් ඇවිදිලා බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙකුගේ ජීවිතයේ දියුණුවට හේතු වෙන කාරණා නැත්නම් මංගල කාරණා කුමක්ද කියලා විමසූ අවස්ථාවේදී උන්වහන්සේ කාරණා 38ක් දේශනා කළ බව මහා මංගල සූත්‍රය ගැන දන්න කොයි කවුරුත් දන්නවා. ඒ ආරම්භක ගාථාව තමයි අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා. මෙන්න මේ විදිහට ආරම්භ කළේ. මේ මුල්ම කාරණා දෙක වශයෙන් බුදුහාමුදුරුව සඳහන් කළේ කෙනෙකුගේ දියුණුවට යහපතට වාසනාවට හේතු වෙන කාරණා තමයි බාලාණං. බාල කියලා සඳහන් කරන්නේ අසත්පුරුෂයෝ පහත් ගතිගුණ ඇය ඇති අය නැත්නම් පාප මිත්‍රයෝ. පාප මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් වැළකීමත් පණ්ඩිතාණංච. පණ්ඩිතකුවේ උගත් අය, බුද්ධිමත් අය, ඥානවන්ත අය, සත්පුරුෂ අය. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමත් ජීවිතයේ දියුණුවට හේතු වෙන පළවෙනි දෙවෙනි කාරණා වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා. ගිහියන්ගේ ජීවිතයේ පිළිබඳව අවශ්‍ය බොහෝ කරුණු කාරණා සඳහන් කරපු සූත්‍රයක් තියෙනවා, සිගාලෝවාද සූත්‍රය.
මේ සූත්‍රයට නමක් තියෙනවා ගිහි විනය කියලා. ගිහියෙකුගේ ජීවිතය සකස් කර ගැනීමට අවශ්‍ය කරන කුදුමහත් කරුණු කාරණා රාශියක් මේ සූත්‍රය තුල දේශනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිගාල කියන තරුණයාට පැහැදිලි කළේ තමන්ගේ ජීවිතයේ වටේ පවතින දිසාහය නැගෙනහිර දකුණ බටහිර උතුර යට උඩ කියන සදිසා වන්දනා කරපු සිගාල කියන තරුණයාට තමන්ගේ ජීවිතයේ පැතිකඩ හයක් වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ නැගෙනහිර දිසාව දෙමව්පියන් දකුණු දිසාව ගුරුතුමන්ලා තුමියන්ලා බටහිර දිසාව අඹදරුවන් උතුරු දිසාව මිත්‍රා මාත්‍යයන් යට දිසාව සේවක සේවිකාවන් උඩ දිසාව ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියලා. මෙහි උතුරු දිසාව වශයෙන් සඳහන් කළේ මිත්‍රත්වයේ පිළිබඳවයි. සිගාලෝවා සූත්‍රයේදී මිත්‍රත්වය ගැන සඳහන් කරනකොට යහපත් මිත්‍රයන් වගේම මිත්‍ර ස්වරූපයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් ගැන සඳහන් කරලා තියෙනවා. සමාජයේ ජීවත් වෙනකොට අපිට මිතුරන් ඉන්නවා සතුරන් ඉන්නවා. මිතුරන් සහ සතුරන් හඳුනා ගැනීමට පහසුකම් තියෙනවා. නමුත් මිතුරන් වගේ පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් මිත්‍ර වෙස්ගත් මිතුරන් නොවන අය හඳුනා ගැනීම අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී මේ පිළිබඳව කාරණා සඳහන් කළා. මිත්‍රයෙකුගේ ලක්ෂණ මෙන්න මේවයි, මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්ෂණ මේවයි කියන කාරණේ. අඤ්ඤ දත්තුහර වචීපරම අනුප්පිය බහානි අපායසහයි කියන වචන වලින් ඒ මිත්‍ර ප්‍රතිරූපකයන්ගේ තිබෙන ගතිගුණ ආකල්ප චර්යාවන් අනුව ඔවුන් නම් කළ තියෙනවා බුදුරජාණන් වහන්සේ. අඤ්ඤ දත්තුහර හැම විටම යමක් ලබා ගැනීම සඳහාම තමන්ට යමක් තමන්ගේ වාසිය සඳහාම මිතුරන් ඇසුරු කරන අය අඤ්ඤ දත්තුහර. වචී පරම කියලා සඳහන් කළේ වචන වලින් කතා වලින් මිත්‍රත්වය රැක ගන්න යනවා. නමුත් මිතුරෙකුට අවශ්‍ය උපකාරයක් එහෙම දෙයක් කරන්නේ නැහැ. නිතරම කතාවෙන් පමණක් මිත්‍රත්වය රැක ගන්න මහන්සි ගන්න අය. අනුප්පිය බහානී කියලා සඳහන් කළේ මිතුරා කරන යහපත් හෝ අයහපත් ක්‍රියාවක් අනුමත කරමින් මිතුරා ඉදිරිපිට ගුණ කියමින් මිතුරා නැති තැන දොස් කියමින් කටයුතු කරන අය. ඒ වගේම අපාය සහාය කියලා සඳහන් කළේ දුගතියට අපායට ජීවිතේ විනාශයට හේතු වෙන කරුණු කාරණාවට තමන් යොමු කරන අය තමයි අපාය සහාය මිත්‍ර ප්‍රතිරූපකය වශයෙන් සඳහන් කළේ. ඒ වගේම උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්ඛායි අනුකම්පක කියලා යහපත් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. උපකාරක කියන්නේ මිත්‍රයෙක් වෙනින් අවශ්‍ය ඕනෑම උපකාරයක් ඕනෑම වෙලාවක ජීවිත පරිත්‍යාගයෙන් පවා මිත්‍රයන් ඇසුරු නිසුරු කරන අය උපකාරක මිත්‍රයන් හැටියටත්. ඒ වගේම සමාන සුඛ දුක්ඛ තමන්ගේ දුක සැප හා මිත්‍රයාගේ දුක සැප සමානව සලකන ගතිය. මිතුරාගේදී සපේදී සතුටු වෙන ගතිය, මිතුරාගේ දුකේදී දුක් වෙන ගතිය තමන් ගැන වගේම. නමුත් සමහර විට අපි ඉන්නවා මිත්‍රයන් වශයෙන් ඇසුරු කළත් මිත්‍රයාගේ දුකේදී එලිපිට නැතත් සමහර යටිහිතින් සතුටු වෙන අය ඉන්නවා. මිත්‍රාගේ සැපතට ඊර්ෂ්‍යා කරන අයත් ඉන්නවා. හදවතින් ඇසුරු කරන කෙනෙක් නම් එයාගේ මිත්‍රයාගේ සැපත දැක්කහම තමන්ගේම සුවයක් දැක්කා වගේ සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මිත්‍රයාට දුකක් කරදරයක් වෙනවා නම් තමන්ට වෙච්ච විපතක් වගේ ඒක පිළිබඳව දුකක් කනගාටුවක් ඇති වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට සමාන සුඛ දුක්ඛ මිත්‍රයන් පිළිබඳව සඳහන් කළා. උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්ඛායි. අත්තක්ඛායි කියලා කියන්නේ හැම විටම මිතුරාට දියුණුව සඳහාම උපකාර කරන මඟ පෙන්වන මිතුරා වර්ධයෙන් මුදව ගන්න යහපතෙහි යොදවන පුද්ගලය. අනුකම්පක කියන්නේ නිරන්තරයෙන් මිතුරා කරේ අනුකම්පාවෙන් මිතුරාගේ දියුණුව අභිවෘද්ධිය යහපත වාසනාව ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරන අය. මෙන්න මේ විදිහට මිත්‍රත්වය පිළිබඳ හොඳ විවරණයක් බුදුරජාණන් වහන්සේ සිගාලෝවා සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. මේ එක් එක් මිත්‍රයෙක් සහ එක් එක් මිත්‍ර ප්‍රතිරූපකයෙක් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ආකල්ප ඔවුන්ගේ චර්යාව කොටස් හතරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ තුල තවත් නොයෙක් තැන්වල මේ මිත්‍රත්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. වගේම පුද්ගලයන් හඳුනා ගන්න ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ උපමා මගින් කරුණු කාරණා සඳහන් කළ අවස්ථාවක් තිබෙනවා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාරණා කරුණු හතර වශයෙන් පැහැදිලි කළා. බොහෝ විට මේ කාරණා පැහැදිලි කරනකොට යම් යම් උපමාවන් අරගෙන
ඒ උපමාවන් මගින් මේ කාරණය වඩා අර්ථවත්ව වඩා පැහැදිලි කරන්නට යෙදුණා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ උපමා කීපයක් අරගෙන මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සුයෝ එක එක ආකාරයේ හැසිරෙන ආකාරය, ඔවුන්ගේ ආකල්පවල ස්වરૂපය, ඔවුන්ගේ චර්යාවන්ගේ ස්වરૂපය උපමා වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. එහි තිබෙන එක සූත්‍රයක් වලාහ කූපම සූත්‍රය කියලා. ඒකෙන් උපමාවට අරගෙන තින්නේ වලාකුල්. බුදුහාමුදුරුවෝ මේ වලාකුල් වර්ග හතරක් අපිට පැහැදිලි කරලා තියෙනවා. ගජ්ජිතානෝ වස්සිතා, වස්සිතානෝ ගජ්ජිතා, නේව වස්සිතානෝ ගජ්ජිතා, වස්සිතාච ගජ්ජිතාච කියන ආකාරයට. සමහර වලාකුල් තියෙනවා ගොරවනවා විතරයි. ගොරවනවා නමුත් වහින්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒවට තමයි සඳහන් කළේ ගජ්ජිතානෝ වස්සිතා. ගොරවනවා වහින්නේ නැති වලාකුල් තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා ගොරවන්නේ නැහැ හොඳට වහිනවා. ඒ වගේන සඳහන් කළේ වස්සිතානෝ ගජ්ජිතා කියලා. සමහර වෙලාවට වලාකුල් වලින් ගෙරවිල්ලක් ලැබෙන්නෙත් නැහැ, ගොරවන්නෙත් නැහැ, වහින්නෙත් නැහැ. ඒ ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති වලාකුල්. සමහර වෙලාවට හොඳට ගොරවනවා, ඒ වගේම හොඳට වහින වලාකුල් තියෙනවා. මෙන්න මේ වලාකුල් හතර වගේ මේ සමාජය තුළ මිනිස්සු ජීවත් වෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තිබෙනවා. උන්වහන්සේ ගජ්ජිතානෝ වස්සිතා කියන එකෙන් සඳහන් කළේ මේ සමාජයේ සමහර පුද්ගලයෝ ඉන්නවා කතා කරනවා විතරයි, ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. තමන්ගේ විවිධ හැකියාවන් පිළිබඳව කතා කරනවා, තමන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව කතා කරනවා, බොහෝ විවිධාකාර සේවාවන් කරන්න කතා කරනවා, නොඑක් ආකාර දේවල් බාර ගන්නවා, නොඑක් දේවල් පොරොන්දු වෙනවා, කතා බස් කරනවා, ලස්සනට ඒවා සමහරට නිර්මාණය කරලා කියනවා, සමාජයේ ආකර්ෂණය දිනා ගන්නවා. නමුත් ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. ඔව්, කියනවා විතරයි කරන්නේ නැහැ. ඒගොල්ලන් තමයි සඳහන් කළේ ගොරවල වහිනේ නැති වලාකුල් වගේ කියලා. නමුත් සමහර සමාජ කොටසක් ඉන්නවා වස්සිතානෝ ගජ්ජිතා කියපු ආකාරයට වැඩ කරනවා ඕන තරම්. සමාජ සේවා වැඩ කරනවා, අනුන්ට උදව් උපකාර කරන වැඩ කරනවා, යහපත් වැඩ කරනවා, පින් කරනවා, ගුණධර්ම දියුණු කරනවා, කුසල් දියුණු කරනවා. නමුත් ඒවා පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. මට මේවා කරන්න පුළුවන්, මම මේවා කරනවා, මම මේවා කළා කියලා සමාජය තුළ මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් අවශ්‍ය ක්‍රියාව අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ඉටු කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒ විදිහට යහපත් දේ කරන, වැඩ කරන, ඒ පිළිබඳව කතා කිරීමෙන් වැළකී සිටිනාට සඳහන් කළේ වස්සිතානෝ ගජ්ජිතාගේ වලාකුල් වගේ වහින්නේ නැතුව, ගොරවන්නේ නැතුව වහින වලාකුල් වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ සමාජ සමහර මිනිස්සු ඉන්නවා යමක් කියන්නෙත් නැහැ, බාරගන්නෙත් නැහැ, පොරොන්දු වෙන්නෙත් නැහැ, කිසි වැඩක් කරන්නෙත් නැහැ. වැඩත් නොකරන, කතා නොකරන මිනිස්සු වහින්නෙත් නැති, ගොරවන්නෙත් නැති වලාකුල් හැටියට සඳහන් කළා. වස්සිතාච ගජ්ජිතාච. ඒ වගේම සමාජ සමහර මිනිස්සු ඉන්නවා හොඳට වැඩ කරනවා, හොඳට කතා කරනවා, කතා කරනවා, බාරගන්නවා, පොරොන්දු වෙනවා, ඒ දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. කතා බස් කරන, වැඩ ඒ හා සමාන වැඩ කරන අය තමයි ගජ්ජිතාච වස්සිතාච කියලා, ගොරවල වහින වලාකුල් වගේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක මේ පරිසරයේ තිබෙන නොයෙක් දේවල් උපමාවට අරගෙන දහම් දෙසූ අවස්ථාවක් තියෙනවා. ගවයන් උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ සමාජ විවරණයක් කළා. ඒ සමාජ විවරණයේදී සගව චණ්ඩෝ නො පරගව චණ්ඩෝ, පරගව චණ්ඩෝ නො සගව චණ්ඩෝ, සගව චණ්ඩෝච පරගව චණ්ඩෝච, නේව සගව චණ්ඩෝ නො පරගව චණ්ඩෝ. මෙහෙම සඳහන් කරලා තියෙනවා ගවයන් දිහා බලලා සමාජ විවරණයක් කළා. ගවයන් ගැන කල්පනා කරලා බැලුවාම බුදුහාඳුරු පෙන්නවා ගවයෝ වර්ග හතරකට බෙදන්න පුළුවන් කියලා. සගව චණ්ඩෝ නො පරගව චණ්ඩෝ. ඒ කියන්නේ සමහර ගවයෝ ඉන්නවා තමන්ගේ රැළේ, තමන්ගේ කණ්ඩායමේ, තමන් එකට ඉන්න ගවයන්ට හරියට හිංසා කරනවා, පීඩා කරනවා, අනිනවා, එලවනවා, කරදර කරනවා. නො පරගව චණ්ඩෝ. වෙනත් කණ්ඩායම් වල ගවයන්ට එහෙම හිරිහැර කරන්නේ නැහැ. ඉන්දියාව ගව සම්පත විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණා. බොහෝ තැන්වල තනබිම් වල ගවයෝ ආහාර ගන්න තැන්වල සමහර ගව කණ්ඩායම් කීපයක් ඉන්න පුළුවන්. එක එක ගව පාලකයෝ ගෙනහල්ලා තැන් තැන්වල ගවයන්ට තන කවමින් කාලය ගත කරන වෙලාවල් තියෙනවා. ඒ බඳු වෙලාවල් වලදී අර ගවයා කරන්නේ තමන්ගේ කට්ටියට හිංසා කරනවා, අර පිට කණ්ඩායම් වල ගවයන්ට හිංසා කරන්නේ. පාර යනකොට තමන්ගේ අයට හිංසා කරනවා, වෙන කණ්ඩායමක් දැක්කට හිංසා කරන්නේ නැහැ. ඒක ගව
ක්‍රම ගවයන්ගේ එකතරා ලක්ෂණයක්. තව එකක් තමයි පරගව චණ්ඩෝ නොසගව චණ්ඩෝ. සමහර ගවයෝ ඉන්නවා අනිත් ගවයන්ට ඉන්න දෙන්නේ නැහැ. එලවනවා, අනිනවා, හිරිහැර කරනවා. නමුත් තමන්ගේ කණ්ඩායමට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒගොල්ලන්ට හිංසාවක් කරන්නේ නැහැ. තමන්ගේ කණ්ඩායමට හිංසා නොකරන බාහිර කණ්ඩායම් වලට හිංසා කරන ගවයෙත් ඉන්නවා. සමහර ගවයෝ ඉන්නවා මේ දෙපැත්තටම හිංසා කරනවා. සගව චණ්ඩෝච පරගව චණ්ඩෝච. තමන්ගේ කණ්ඩායමේ ගවයන්ටත් හිංසා කරනවා. පිට ගවයන්ටත් හිංසා කරනවා. තව ගවයෝ ඉන්නවා සමහර විට ඒ ගවයන්ගේ ස්වරූපය තමයි තමන්ගේ කණ්ඩායමට හිංසා කරන්නෙත් නැහැ. පිට කණ්ඩායම් වලට හිංසා කරන්නෙත් නැහැ. බුදුහාඳුරෝ මෙන්න මේ විදිහට මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්යාගේ ගතිගුණ චරිත ලක්ෂණ විවරණය කළා තියෙනවා. මේ සමාජයේ එක්තරා කොටසක් තමන්ගේ අයට හිංසා කරනවා. පවුලේ අයට බොහොම කරදරයක්. පවුලට වදයක් වෙච්ච මිනිස්සු සමාජයේ ජීවත් වෙනවා. දෙමව්පියන්ට වදයක් වෙනවා. තමන්ගේ භාර්යාවට, තමන්ගේ ස්වාමි පුරුෂයාට වදයක් වෙනවා. තමන්ගේ දරුවන්ට වදයක් වෙනවා, කරදරයක් වෙනවා. නිරන්තරයෙන්ම එයට හිංසා පීඩා කරන, අපහාස කරන, තර්ජන ගර්ජන කරන, පවුලට වදයක් වෙච්ච, පවුලට වද දෙන සමහර පුද්ගලෝ ජීවත් වෙනවා. හැබැයි ඒගොල්ලන්ගෙන් වෙන කෙනෙකුට කිසිම කරදරයක් නැහැ. පවුලෙන් පිට අයට කිසිම වදයක් නැහැ, කරදරයක් නැහැ, හිංසාවක් පීඩාවක් නැහැ. ඒගොල්ලන්ට උදව් උපකාර කරමින් හොඳින් ජීවත් වෙනවා. සමහර සම පුද්ගලෝ ජීවත් වෙනවා. පවුලේ අය සමග බොහොම සුහදතාවයෙන් ඇසුරු කරනවා. තමන් කණ්ඩායම සතුටින් ජීවත් වෙනවා. පවුලේ කණ්ඩායමට කිසිම කරදරයක් කරන්නේ නැහැ. කිසිම හිංසාවක්, කිසිම පීඩාවක් කරන්නේ නැහැ. කිසිම නින්දාවක් අපහාසයක් කරන්නේ නැහැ. නමුත් පිට අයට, අසල් වාසීන්ට, වෙන වෙන අයට නොඑක ආකාරයේ කරදර කරන, හිංසා කරන, නින්දා අපහාස කරන පුජ්‍යලෝ ජීවත් වෙනවා. සමහර පුජ්‍යලයන්ගේ ස්වરૂපය මේ දෙපැත්තටම වද දෙනවා. සමහර මත්පැන් පානය කරගෙන ඇවිදilla පවුලටත් වදයක් වෙනවා, අසල් වාසීන්ටත් වදයක් වෙනවා. අම්මා තාත්තටත් කරදරයක් වෙනවා, දරුවන්ටත් කරදරයක් වෙනවා, අසල් වාසීන්ටත් කරදරයක් වෙනවා. ගමනක් යනවා නම් මගේ තොට යනටත් කරදරයක් වෙනවා. සේවය කරන ආයතනයටත් කරදරයක් වෙනවා. තමන්ගේ අයටත් කරදර කරන, පිට අයටත් කරදර කරන ඒ පිරිසකුත් සමාජය තුළ ජීවත් වෙනවා. සමහර පුද්ගලයෝ මේ සමාජයේ ජීවත් වෙන්නේ තමන්ගේ පවුලේ, තමන්ගේ ආයතනයේ, තමන්ගේ පිරිසට කිසිම කරදරයක් නැහැ. වෙනත් අයටත් කිසිම කරදරයක් නැහැ. ඒ බඳු අය තමයි අර තමන්ගේ කණ්ඩායමටත් හිරිහැර නොකරන, පිට කණ්ඩායමටත් හිරිහැර නොකරන ගවයන් වශයෙන් කියලා සඳහන් කළේ. ඒ සමාජයේ දිහා බලනකොට මේ වගේ පුද්ගලයෙක් ඉන්නවා. අපි තේරුම් ගන්න ඕනේ ඒ පුද්ගලයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන අපි කටයුතු කිරීම වැදගත් වෙනවා. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අඹ උපමාවක් අරගෙන මේ සමාජය ගැන විවරණයක් කළා. මේ අඹ ගෙඩි දිහා බැලුවහම විවිධාකාර වර්ග වලින් නම් වලින් සඳහන් කරන අඹ තියෙනවා. මේ සියලුම අඹ අතර බුදුහාමුදුරුවෝ දැක්ක මේවායේ ආකාර හතරක්. එකක් තමයි ආමං පක්ක වන්නේ. ඒ කියන්නේ අඹ ගෙඩිය අමුයි. නමුත් බැලුවහම ඉදිච්ච පාටයි තියෙන්නේ. සමහර අඹ තියෙනවා කහ පාටයි, රතු පාටයි. නමුත් ඒක කපල බැලුවොත් ඉදිලා නැහැ. ඒක රස නැහැ, ඇඹුල් රහයි. ඒ වගේ තියෙන්නේ ඉදිච්ච පාට පේන, ඉදුන වගේ පේන අමු අඹ තියෙනවා. ඒ වගේම සමහර ඒවා තියෙනවා පක්කං ආම වන්නේ. ඒ කියන්නේ අඹ ගෙඩිය හොඳට ඉදිලා නමුත් අමු පාටයි තියෙන්නේ. සමහර වෙලද පොලේ වුණත් තියෙනවා. බලලා කියන්න බෑ මේ අඹ ගෙඩිය දිහා මේක ඉදිලාද නැද්ද කියලා. මේක අමු ගෙඩියක් වගේ තමයි පේන්නේ. කපලා බැලුවා මේක හොඳට ඉදිලා, හොඳට රස තියෙනවා. නිසා අමු පාට ඉදිච්ච අඹ තියෙනවා, ඉදිච්ච පාට අමු අඹ තියෙනවා. ඒ වගේම අමු පාට අමු අඹක් තියෙනවා, ඉදිච්ච පාට ඉදිච්ච අඹක් තියෙනවා. බුදුහාඳුර මේකෙන් උපමා කරලා පෙන්නුවා මේ සමාජය තුළ මිනිසුන්ගේ තියෙන ගුණවත්කම සහ ගුණවත්කම නැති ස්වභාවය. සමහර අය ඉන්නවා බොහොම ගුණවතුන් වගේ, බොහොම යහපත් අය වගේ සමාජය තුළ පෙනී ඉන්නවා. බොහොම යහපත්, බොහොම සත්පුරුෂ, බොහොම සමාජශීලී, පරාර්ථකාමී, පරිත්‍යාගශීලී, බොහොම සදාචාර සම්පන්න මිනිස්සු වගේ සමාජය තුළ පෙනී ඉන්නවා. නමුත් එයාගේ හැබෑ ස්වභාවය බැලුවහම එයා ළඟ මේ කියන ගුණයක් නැහැ. ගුණවත්කම පෙන්නුම් කරනවා, දුර්ගුණවලින් ජීවත් වෙනවා. සදාචාරාත්මක පුද්ගලයෙක් වගේ පෙනී ඉන්නවා. නමුත් දුරාචාර දුෂ්චරිතවලින් ජීවිතේ පුරවාගෙන ඉන්නේ. යහපත් කෙනෙක්සේ පෙනී සිටින අයහපත් පුද්ගලයෝ සමාජය දකින්න පුළුවන්. සමාජ පුද්ගලයෝ ඉන්නව බැලුව බැලමට එයා සංවර කෙනෙක් වගේ පේන්නේ නැහැ. මහා යහපත්, මහා ගුණවත්, සිල්වත් උතුම් කෙනෙක් වගේ පේන්නේ නැහැ. බැලුව බැලමට එයා ඇත්තට සංවර කෙනෙක් වගේ පේන්නේ නැහැ. සමාජයේ එහෙම පෙවුනත් ඔහුගේ ගතිගුණ දිහා බැලුවම එයා ඉතාම හොඳ සංවර කෙනෙක්. මනුස්සකම් තියෙන, අනුන්ට උදව් උපකාර කරන, කරුණා මෛත්‍රියේ තියෙන, ඉවසීමේ ගුණයේ තියෙන පුද්ගලයෝ. ඒක ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. තමන්ගේ ගුණවත්කම් ප්‍රදර්ශනය නොකරන, ආභ්‍යන්තරයේ අධ්‍යාත්මය තුළ
තමගේ ගුණවත්කම් දියුණු කරගත්තු පුද්ගලයෝ සමාජී ජීවත් වෙනවා. තව සමහර කොටසක් ඉන්නවා ගුණවත්කම තියෙනවා ගුණවත්කම පේනවා. බැලූ බැලමටත් ගුණවතෙක් වගේ පේනවා. ඒ වගේම ඔහුගේ හැබෑයෙන් බැලුවාම ඔහුගේ ජීවිතවල හැබෑ යහපත්කම් ගුණවත්කම් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සමාජය තුළ දකින්න පුළුවන් තවත් පුද්ගල චරිතවල තියෙන යම්කිසි ස්වරූපයක්. තවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සර්පය උපමාවට අරගෙන ඒත් මිනිසුන් පිළිබඳ විවරණයක් කළා. මේ විවිධාකාර නයි පොළොංගු ආදී විවිධ සත්ව සර්පයන් අතර මේ සියලුම සර්පයන් අරගත්තාම ඒගොල්ලන්ගේ බුදුහාමුදුරු කොටස් හතරකට බෙදලා පෙන්වුම් කළා. එකක් තමයි සර්පයා දෂ්ට කරපු වෙලාවට අධික වශයෙන් වේදනාව කැක්කුම තියෙනවා. නමුත් ඒ විස ඉක්මනින් බැහැලා යනවා. ශරීරේ පවතගෙන අල්ලගෙන ඉන්නේ නැහැ මේ විස. සමහර සත්ත්ව දෂ්ට කළාම ඒ වෙලාවට ලොකු වේදනාවක් කැක්කුමක් අපහසුාවක් ඇති වෙන්නේ නැහැ. සිහි මූර්ඡා වෙන්නේ නැහැ. නමුත් එයාගේ ශරීරගත වෙච්ච විස දීර්ඝ කාලයක් ඇතුලේ පවතිනවා. සමහර සත්තු ඉන්නවා දෂ්ට කළාම වේදනාවක් දැවිල්ලක් කැක්කුමක් නැහැ. ශරීරගතව පවතින වේදනාවකුත් විසකුත් ඇත්තේ නැහැ. සමහර සත්තු දෂ්ට කළාම ඒ වෙලාවටත් බොහොම අධික වේදනයි සිහි මූර්ඡා වෙනවා අමාරුයි. ඒ වගේම මේ ශරීරගත වෙච්ච විස ශරීරයෙන් ඉවත් කරන්න බෑ දීර්ඝ කාලයක් ශරීරගතව තියෙනවා. මිනිසුන්ගේ තියෙන ඒ බඳු ස්වરૂපයක්. සමහර මිනිස්සු ඉන්නවා යම් යම් ප්‍රශ්න වලදී බොහොම ආවේගශීලී වෙනවා. කෝපාවිෂ්ට වෙනවා. කෑ ගහනවා, බනිනවා, රණ්ඩු වෙනවා, ගහ බැන ගන්නවා. බොහොම නපුරු විදිහට හැසිරෙනවා. නමුත් ඔහු ඒක එතනින් ඉවත් කරනවා. ඒක අමතක කරලා දානවා. ඒක හිතේ වෛරයක් වශයෙන් තියාගන්නේ නැහැ. ඒ රණ්ඩු සරුවල් වෙච්ච මිනිස්සුන්ට හරි උදව්වක් උපකාරයක් වුණා නම් ඒ වෙලාවට ඒක කරන්න පසුබට වෙන්නේ නැහැ. නිසා වහා කෝපයට පත් වෙන හිතේ වෛර තියාගන්නේ නැති මිනිස්සු සමාජ ජීවත් වෙනවා. සමහර මිනිස්සු ඒ වෙලාවට Tamanට කෝප වෙච්ච බවක් පෙන්වන්නේ නැහැ. ආවේගශීලී බවක් පෙන්වන්නේ නැහැ. ඒක හඟවගෙන ඉන්නවා. යටිහිතේ වෛර බැඳගෙන ඉඳලා කලින් කලට ඒ පලිගැනීම් ආදී දේවල් කරනවා. සමහර මිනිස්සු ඒ වෙලාවටත් කෝපයටපත් වෙනවා. හිතේ වෛරයක් තියාගන්නවා. සමහර අය ඒ වෙලාවට අධික වශයෙන් කෝපයටපත් වෙන්නේත් නැහැ. වෛරය තියාගන්නෙත් නැහැ. ඒ සමාජයේ මිනිසුන්ගේ තියෙන තවත් චරිත ලක්ෂණයක්. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සමාජයේ විවරණය කරන අවස්ථාවවලදී පුද්ගල චරිත විවරණය කරන අවස්ථාවවලදී පුද්ගලයන්ගේ එක එක ස්වરૂපයන් එක එක ආකාරයෙන් විවරණය කළා. ඒ නිසා අපි සමාජය තුළ ජීවත් වෙනකොට මේ අපේ ජීවිතයට බලපාන ඉතාම වැදගත් දෙයක් තමයි ආශ්‍රය කියන කාරණය. ආශ්‍රය කියන එකේදී අපි හුඟක් අවධානය යොමු කරන්න ඕනේ. අපි අනිකුත් අනිකුත් දේවල් ලබා ගන්නකොට පරීක්ෂා කරලා බලනවා. ආහාර පාන ගන්නකොට මේක හොඳද නරකද? මේක ගුණද මේක අගුණද? මේකට වසවිස කලවන්ද වසවිස කලවන් නැද්ද? මේක කලක් තියාගන්න පුළුවන්ද බැයිද? හොඳට පරීක්ෂා කරලා බල තමයි ආහාර වර්ග තෝරා ගන්න. ඇඳුම් පැළඳුම් ගන්නකොට අපි බලනවා මේ ඇඳුම කොහොම එකක්ද? මේක වර්ණය හොඳට තියෙනවද? මේක සායම් යනවද? මේක දිරනවද? මේක කලක් පාවිච්චි කර පුළුවන්ද බැයිද? එහෙම හොයලා බලනවා. ඉඩමක් කඩමක් ගන්න ගියාම අපි හොඳට හොයලා බලනවා මේක සුදුසුද නැද්ද? ගෙයක් දොරක් ගන්න ගියාම බලනවා. වාහනයක් ගන්න ගියාම බලනවා. උපකරණයක් ගන්න ගියාම බලනවා. නමුත් බොහෝ දෙනෙක් එහෙම පරීක්ෂා කරන්නේ නැහැ. සමාජයේ පුද්ගලයන් ආශ්‍රයට තෝරා ගන්නකොට අහම්බුලිස කවුරු හරි කෙනෙක් සම්බන්ධ වුණා නම් ඒ අය අපි දිගටම ආශ්‍රය නිස්සරේ කරනවා. තමන් දන්නේම නැහැ සමහරට ඒ අයගේ ආශ්‍රය තුලින් අපි නොයෙක් විදිහේ නොමකට ගිහිල්ලා තියෙනවා. අද සමාජයේ යම් යම් දුරාචාර දුෂ්චරිත වලට නැඹුරු වෙච්ච අය ගැන කල්පනා කරලා බැලුවොත් අපි ගත්තොත් එහෙම බොහෝ සමාජ ව්‍යසනයන්ට හේතු වෙන මත්පැන් පානය මත්ද්‍රව්‍ය භාවිතය ගැන කල්පනා කරලා බැලුවොත් බොහෝ අයගේ සාකච්ඡා කරලා බැලුවාම වැඩි දෙනෙක් මේ මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙලා තිබෙන්නේ සමාජ ආශ්‍රය නිසා. වෙනත් නොයෙක්කාකාර දුරාචාර දුෂ්චරිත ඇඹුරුලා තිබෙනවා සමාජ ආශ්‍රය නිසා. ඒ නිසා ආශ්‍රය කියන කාරණේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. ඒකෙන් මෙලොව ජීවිතේ විනාශ වෙන්නත් පුළුවන්, මෙලොව ජීවිතේ සාර්ථක වෙන්නත් පුළුවන්. සමාජ ආශ්‍රය කරනකොට අපි බලන්න ඕනේ මෙලොව ජීවිතේ වාසනාව ගැන හිතන්න ඕනේ, මෙලොව ජීවිතේ සුවපහසු ගැන හිතන්න ඕනේ, සැප සම්පත් ආදී පිළිබඳව හිතන්න ඕනේ. ඒ වගේම සමාජ ආශ්‍රය අපිට බලපානවා පරලොව ජීවිතේටත්. සමහරට අපේ සමාජ ආශ්‍රය නිසා ඊළඟ භවය අපි දුගතිගාමී වෙන්න පුළුවන්, අපාගත වෙන්න පුළුවන්කම තියෙනවා. නිසා සමාජය ආශ්‍රය කරනකොට අපේ පරලොව ජීවිතයට ඔහුගේ ඇසුර බලපාන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. සමාජ ආශ්‍රය තුළින් තමයි සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ, සසර දික් කරගන්න හේතු වෙන්නේ. සමහර උතුම් පුද්ගලයන්ගේ ඇසුරෙන් තමයි අපි සංසාර දුකින් ඈතර වෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය නිසා අප්‍රමාණ සත්ත්ව සංසාරයෙන් ඈතර වුණා. මහරහතන් වහන්සේගේ ආශ්‍රය නිසා බොහෝ දෙනා සසරෙන් ඈතර වුණා. ඒ නිසා ආශ්‍රය නිස්සරේ කරනකොට මෙලොව ජීවිතයේ යහපත ගැනත් හිතන්න ඕනේ, පරලොව ගැනත් හිතන්න ඕනේ, සංසාර ගැනත් හිතන්න ඕනේ, සංසාර විමුක්තිය ගැනත් හිතන්න ඕනේ. මේ දේවල්ට අදාළ වෙන යහපත් සත්පුරුෂ, කල්යාණ මිත්‍ර, උතුම් මිතුරන් ඇසුරු කිරීමටත්, ඒ වගේම මෙලොව ජීවිතයට හානි කරන, පරලොව ජීවිතයට හානි කරන,
සසර ගමන දුකට හේතු කරවන සසර දික් කරවන පාප මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් වැළකීමටත් අදිෂ්ඨාන කරගන්න මෙසේ යහපත් ආශ්‍රය තුලින් හැමදෙනාගේම මෙලව ජීවිත දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාසනාවන්ත වේවා සසර ගමන සුවපත් වේවා සසර දුකින් මිදීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් මේ ධර්ම දේශනාවට සවන් දීම තුලින් ඔබ හැමදෙනාම වටිනා පින් කුසල් රාශියක් පහළ කරගත්තා. මේ පහළ කරගන්නා ලද සියලු පින් පින් අනුමෝදන් විය හැකි සියලුම දෙවියන්ට ලැබේවා. දෙවියන්ගේ සම්පත් දිනු වේවා. දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද අප හැමදෙනාටම ලැබේවා. දෙවියන්ට උතුම් නිවන් සැප ලැබේවා. අපගේ මියගේ ඥාතීන් මේ ජීවිතේ හරි සංසාර ගමනේ හරි මියගේ යම් ඥාති මිත්‍රාදීන් පිරිසක් ඉන්නවා නම් පින් ලබා ගන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාටම මේ පින් ලැබේවා. සුවපත් වේවා. සුවපත් ආත්මයන්ටපත් වේවා. සසර දුකින් මිදී ලබන නිවන් සැප ලැබීමට මේ පින් කුසල් ඒ හැමදෙනාටම හේතු වාසනා වේවා. අද මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන ලබන්නේ ආට් ටීවී නැත්නම් ආට් ටෙලිවිෂන් ආට් රූපවාහිනී කියන මේ ආයතනයේ අනුග්‍රහය ඇතුව. නිසා බොහෝ දෙනෙකුට රට පුරා ලෝකයේ පුරා බොහෝ දෙනෙකුට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සියලු පහසුකම් සැලසූ මේ ආට් රූපවාහිනී ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය හැමදෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හැමදෙනාටමත් ආශිර්වාද කරනවා. මේ ධර්ම දේශනාවට ශ්‍රවණය ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් පින් බලයේ හේතු කරගෙන අනන්ත බුදු ගුණ බලයේ හේතු කරගෙන ධර්ම රත්නේ අනන්ත ගුණ බලයේ හේතු කරගෙන සංඝ රත්නේ අනන්ත ගුණ බලයේ හේතු කරගෙන සියලුම ශාරීරික පාරිභෝග උද්දේශික චෛත්‍යයන්ගේ ආශිර්වාදයේ හේතු කරගෙන සෑම සිළු දෙනාගේම සකල ලෝකවා සීල සත්‍යයාගේම ජීවිතවලට පැමිණෙනා සියලුම රෝග පීඩා අපලෝ උපද්‍රව ග්‍රහ නක්ෂත්‍ර දෝෂ ඇස්වහ කටවහ දෝෂ භූත ප්‍රේත පිසාච උවදුරු සොර සතුරු කරදර අනවින කොඩිවින මාර්ග බාධක සියල්ල නැති වේවා. නිරෝගී සම්පatti ලැබේවා. දීර්ඝායු සම්පatti ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා. වැඩිහිටියන්ගේ රැකී රක්ෂා ව්‍යාපාර ගොවිතැන්පත් දියුණු වේවා. අපේ රට උදා වී තිබෙන දුර්භාග්‍ය ස්වභාවයන් සියල්ල සම්පූර්ණයෙන් ඉවත් වේවා. මේ රට සෞභාග්‍ය වාසනා උදා වේවා. අවසාන වශයෙන් මේ උතුම් පින අප හැමදෙනාටත් සකල ලෝකවාසී සියලුම සත්වයාටත් සංසාර දුකින් මිදී ලබන නිවන් සුව පිණසම හේතු වේවා වාසනාම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම දේශනා කරමින් පහල් කරගත් පින් බලයෙන් හැම දෙනාටම උතුම් නිවන් සැප ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.